දයබර සහෘදයනි, අපගේ මේ පුංචි ලංකාව, මේ පුංචි රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගෙන මේ වෙනකොට අවුරුදු 76ක කාලයක් ගත වෙලා තියෙනවා. අවුරුදු 76ක් කියන්නේ පුංචි කාලයක් නෙවෙයි. අපි දන්නවා සුද්දමේ රට දාලා ගියාට පස්සේ මේ අවුරුදු 76ක ගත වෙච්ච කාලය මේ රට පාලනය කරේ කවුද කියලා. අපි දන්නවා මේ රටේ එක්තරා වැඩවසම් රදල ප්‍රභූයයි කියා ගන්නා පුද්ගලයන් කීප දෙනෙක් සමග එකතු වෙච්ච ඉතාමත්ම දූෂිත අවස්ථාවාදී පක්ෂග්‍රාහී සහ ගජමිතුරුවාදී කල්ලි කණ්ඩායම් කීපයක් මගින් තමයි මේ 76 වසරම අපේ රට පාලනය වුණේ. අපි ඒක දන්නා කාරණයක්. ඒ ගත වෙච්ච 76 වසර කාලය තුළ මේ රටේ සමාජීය ආර්ථිකමය දේශපාලන දේහයට ඉතුරු කරලා ගිය ශේෂපත්‍රය කුමක්ද? බංකොලොත්තු භාණ්ඩාගාරයක්, බංකොලොත්තු රටක්, විකෘති වූ සමාජ හරපද්ධතීන් සමූහයක්, ඉතා විකාරරූපී වූ දේශපාලන වටපිටාවක්. දයාබර සහෘදයනි, ඔබ දන්නවා අද මේ රටේ එදිනෙදා වියදම පියවා ගන්නටත් අපේ දේශීය සම්පත් කුණු කොල්ලයට විකුණ දාන්න මේ දූෂිත පාලකයන් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ එදිනෙදා ආදායම පියවා ගන්න මේ ලෝකෙ වටේ හිඟාකාමින් යන්න අපේ නායකය කියා ගන්න අපේ නායකාරකාදීන්ට සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ තත්ත්වය? ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි මේ දූෂිත වලල්ල, මේ දූෂිත කණ්ඩායම, මේ කල්ලි කණ්ඩායම මේ රට දේශපාලනිකව අපිව බංකොලොත්තුවට පත් කළා පමණක් නෙවෙයි, ජාත්‍යන්තරයේ හමුවේ අපේ ශ්‍රී ලාංකික පෞරුෂය අන්තිම බිඳුවට අද දාලා තියෙනවා. ඔබ දන්නවා ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අද ශ්‍රී ලාංකිකයන්ට සලකන ආකාරය, ඔවුන් අපිට සලකන ඉතාමත්ම අසමත් ජාතියක් හැටියට, කෝ අපේ දේශීය අභිමානය, අපේ 2500 වසර ප්‍රෞඪ ඉතිහාසයට මොකද වුණේ? ඒ ඉතිහාසයේ නේද මේ පාලක පන්තිය අපේ මුදුරා ගත්තේ. එහෙනම් අප කළ යුත්තේ කුමක්ද? මේ රටට ආදරය කරන, මේ රටේ දියුණු අවංකව අපේක්ෂා කරන, හෙට දරුවන්ගේ අනාගතය ගැන හිතන මේ ඔබත් මමත් අපි මොකද්ද දැන් කර යුත්තේ? මේ වෙලාවේ අප වෙත පැවරලා තියෙන ජාතික කාර්යභාරය මොකක්ද? වෙන කිසිවක් නෙවෙයි, මේ දූෂිත වලල්ල අපේ දේශපාලනයෙන් නිරපා දැමීම, මේ දූෂිත වලල්ලෙන් අපේ රට බේරා ගැනීම. හැබැයි සහෝදර සහෝදරවරුනි, මෙතනදී අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ හැඟීම තිබුණ පළියට ඔබටත් මටත් හුදකලා සටන් මගින් මේ අරමුණ ජය ගන්න බෑ. පුංචි පුංචි කල්ලි කණ්ඩායම් හැටියට එකතු වෙලා පුංචි පුංචි සටන් මගින් මේ අරගෙන ජය ගන්නට බෑ. පුංචි පුංචි ආයතන මට්ටමින්, පුංචි පුංචි සංවිධාන මට්ටමින් හුදකලා සටන් වලදීලා කවදාවත් අපිට මේක ජයග්‍රහණය කරන්න බෑ. අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ එකට එකතු වුණොත් තමයි. හැබැයි ඒකත් ප්‍රමාණවත් නෑ. ඇත්තම කිව්වොත් මේ රට අවංකවම මේ රට නියම ජයග්‍රහණය සඳහා, අවසාන ජයග්‍රහණය සඳහා මෙහෙවන්න නම් මේ රට ආදරය කරන, මේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරන, ඒ සඳහා කැපවෙච්ච නිකැලැල් පැහැදිලි දේශපාලන අරමුණක් තියෙන, වැඩසටහනක් තියෙන දේශපාලන නායකත්වයක් මේ සටන අත්‍යවශ්‍යයි. දේශපාලන නායකත්වයක් මේ සටන අත්‍යවශ්‍යයි. අපිට සතුටු වෙන්න එකම කාරණයක් ඉතුරුලා තියෙනවා. ඒක තමයි ඉතාමත්ම කිලිටි වෙච්ච, ඉතාමත්ම කළු වෙච්ච, ඉතාමත්ම අප්‍රසන්න අපේ මේ දේශපාලන වලාවේ දැන් දැවැන්ත රිදිරේඛාවක් පායලා තියෙනවා. අපිට විශ්වාසය තැබිය හැකි රිදිරේඛාවක් පායලා තියෙනවා. අපිට ගනුදෙනු කර හැකි රිදිරේඛාවක් පායලා තියෙනවා. අපිට කටයුතු කරන්න පුළුවන් රිදිරේඛාවක් පායලා තියෙනවා. අපිට එක්ක අත්වල් බැඳගෙන යන්න පුළුවන් දේශපාලන රිදිරේඛාවක් දැන් අපේ ඉදිරිපිට තියෙනවා. ඒ දේශපාලන රිදිරේඛාව, ඒ දේශපාලන ප්‍රවාහය අන් කිසිවක් නෙවෙයි, අපේ අනුර කුමාර සානක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දයබරීතුතුනි, අනේක නිසා තමයි මේ සටන අවසාන ජයග්‍රහණය දක්වා ගෙන යාමට අපේ දායකත්වය ලබා දිය යුතු නිසා තමයි අප මේ පශු සම්පත්තා පශුවෘත්තිකයන්ගේ මේ සංවිධානය ජාතික විද්වත් සංවිධානය හරහා ජාතික ජන බලවේගයට අපේ සහාය දෙන තීරණය කළේ. අපි දන්නවා මේ අවස්ථාවේදී එක වචනයක් මම කියන්නට ඕනේ. මාධ්‍යයන් ඇසුරු කරන ඔබ සියලුම දෙනා දන්නවා පසුගිය කාලයේ මුළු රට පුරාම ජාතික විද්වත් සංවිධානයේ මේ රටේ විවිධ ශාස්ත්‍රවල
විවිධ සේෂත්‍රවල වෘතිකයන් එකතු කරලා මෙරට ආදරය කරන දැනුවත් මිනිසුන් එකතු කරලා මහා බලමුළුවක් ගොඩනගලා තියෙනවා. බලමුළුවක් ගොඩනගාගෙන යනවා. ඇත්තටම ඒක පුංචි වැඩක් නෙවෙයි, ඒක සරල වැඩක් නෙවෙයි, ඒක සුගම වැඩක් නෙවෙයි, ඒක තා දුෂ්කර කාර්යයක්. නමුත් ඒ දුෂ්කර කාර්යය උන්තාම සාර්ථකව කරගෙන යනවා. අනේ දුෂ්කර කාර්යයේ එක් සම්දිස්ථානයක් තමයි මේ පුනරුදේ සඳහා පසු සම්පත කියලා අපි මේ අද පවත්වනු ලබන්නේ. ඉතින් ඔබ හා දොඩමළුවන්නට දහසකුත් එකක් කරුණුකාරණ මගේ හිතේ තෙරපුණත් කාලයේ සීමාකාරය නිසා මට මේ පුංචි කතිකාවත මෙතනින් හමාර කරන්න සිද්ධ වෙනවා. දැන් මම එළබෙන්නට සූදානම්. මෙම සමුළු සඳහා මෙම ස්ථානට පැමිණ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගැනීමට 2024ක් වූ ජූලි මාස 6 වෙනි දින කෝටේ රැෆල් උත්සව ශාලාවේ පැවැත්වෙන පුනරුදයක් සඳහා පසු සම්පත යන සමාජ කතිකාවතට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගන මෙම ස්ථානට පැමිණ සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් සහෝදරත්වයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගන්න ලබනවා. ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනජ විජේපාල සහෝදර ඔබත් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් මේ ස්ථානට පිළිගන්න ලබනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මේ ස්ථානයේ පැමිණ සිටිනවා. ඒ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන්වත් අපි ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ලබනවා. එසේම විශ්‍රාම සුවෙන් සිටින ඒත් මේ අපේ ජාතික කාර්ය සඳහා අපිට එක්වී අත්වැල් බැඳ ගන්නා වූ සියලුම දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී ඔබ සියලු දෙනාවත් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් තුරු පිළිගන්න ලබනවා. ඒ වගේම රජයේ හා පෞද්ගලික අංශයේ සියලුම පශු ඇදිනධාරී මහත්මීන්, සියලුම සත්ව සංවර්ධන උපදේශක නිලධාරී මහත්මීන්, පසු සම්පත් සංවර්ධන නිලධාරී මහත්මහත්මීන්, සත්වපාලන නිලධාරී මහත්මහත්මීන්, ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මහත්මීන්, ශ්‍රී ලංකා මිල්කෝ ආයතනයේ සියලුම නිලධාරී මහත්මහත්මීන්, ඒ වගේම පුද්ගලිකාංශයේ පශු වෛද්‍ය නිලධාරී මහත්මහත්මීන්, හෙද සහායක මහත්මීන් සහ මෙම පැමිණ සිටින ඔබ සියලුම දෙනාව මා මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. එසේම කිසියම් ආකාරයකින් කිසියම් අයෙකුගේ නම සඳහන් කරන්න නොහැකි වුණා නම් ඒ අයත් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න අතරම එළබෙන මහජන රජයක් යටතේ මේ රටේ සංවර්ධනයට, මේ රටේ සැබෑ දියුණුවට, මේ රටේ සැබෑ විමුක්තියට දායක වන්නට හැකි වන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.